අධ්‍යයන තරුණියට මිහිරි අරුතක් සඳහා යොදම් සක්මනේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු 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 ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහීති සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට පුරිස පුග්ගලා ඒස භගවතෝ සාවක ආහුනෙයෝ පාහුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති සා
සාදු 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 කියන්න මං කියවහම සැසිතිලෝ ගුරු සම්මා සම්බුදු අපගේ ගෞතම බුදු රජුනේ සෝක කෙලෙස් නැති සීත නිවන් ඇති අමාසපය දුන් බුදු රජුනේ විතරාගී ගුණ දරණ රහත් සංඝ පිරිවර ඇති අප අංගුලි මාලට
ලෝතුරු සැපදුන් බුදුරජුනේ කුණ්ඩලකේ සිට කිසාගෝතමිට රැකවරණය දුන් බුදුරජුනේ සාරණිවන් සැප සමට බෙදා දුන් මහාකාරුණික බුදුරජුනේ දෝත තබාහිස සාදු කියා මම බැතියෙන් නමදිමි බුදුරජුනේ නාගදේව සුර බ්‍රහ්ම රාජ කල සරණ ලැබූ අප බුදුරජුනේ පාප නසාහැම දැහැමි සැපය දුන් අපගේ ගෞතම බුදුරජුනේ සෑම දෙනා අපි සාදරයෙන් නිති සරණ ලබන්නෙමු බුදුරජුනේ දෝත තබාහිස සාදු කියා මම බැතියෙන් නමදිමි බුදුරජුනේ මහියංගන නාදිවයින කැලනිය සිරිපාද තැබූ අප බුදුරජුනේ රන්මිණි පළඟට පිම්බැඳි රජවරු දහමට යොමු කළ බුදුරජුනේ සාමය ඇති කොට සැපත උදා කළ අපගේ ගෞතම බුදුරජුනේ දෝත තබාහිස සාදු කියා මම බැතියෙන් නමදිමි බුදුරජුනේ වාසනාව මතු කරන දහම් පද අපට ඇසේවා බුදුරජුනේ පාප මිතුරු කැල බැහැර ගොසින් නිති අප සුරැකේවා බුදුරජුනේ සේඛ බලය ලැබ
සාර සසුන තුල පිහිට ලැබේවා බුදු රජුනේ වාද භේද නැති සාමය පැතිරුණු ලොවක් ලැබේවා බුදු රජුනේ සාදු සාදු නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණයමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදකම් සරණයමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහ සංඝ සරණයමි නමස්කාර වේවා තුනු රුවනට සමදා සරණ සරණ යමි සාදු වැඩමවම දාල ගරුතර මහා සංඝ රත්නයේ අවසරයි පින්වත් මෑණියන් වහන්සේ සදහවත් පින්වත් දරුවනි අද අපි මේ යෝන් දහම් සක්මන පවත්වන්ට කල්පනා කළේ යවුනේ නාමයෙන් මහා විනාශයකට බඳුන් වෙවි යන මේ තරුණ දරුවන්ට යහපතක් උදා කර දීමේ අදහසින් මේ දරුවන් දන්නවා මේ මාසයේ පෙබරවාරි මාසයේ 14 වෙනිදා වැලන්ටයින් දිනේ කියලා දිනයක් මෑත භාගය අපිට අහන්න ලැබුණා. සමහරු ඒක පෙම්වතුන්ගේ දිනේ කියලා හඳුනගත්තා. සාමාන්‍යයෙන් මං හිතන්නේ අපිට අහන්න ලැබුණේ ඔය වැලන්ටයින් දිනේ මීට අවුරුදු 15කට 18කට වගේ ඉඳලා අපි පුංචි කාලේ අහලා නැහැ. අපි තරුණ කාලෙත් අහලා නැහැ. 1998 99 වගේ අවුරුද්ද ඉඳලා තමයි මේක ප්‍රචාරය වෙලා ගියේ. මං එහෙම කිව්වේ නැත්තම් මේ දරුවන් හිතයි මේ ගොඩාක් පරණ මේ પરම්පරාගත ඇදහිීමක් කියලා. પરම්පරාගත උත්සවයක් කියලා. මේ වෙද්දි මේ වැලන්ටයින් දිනේ වෙනුවෙන් මම දැක්ක ලිපියක් තියෙනවා. මේ වාණිජකරණයට ලක්වීම නිසා ඩොලර් කෝටි 800ක 900ක ආදායමක් ලබන මේක වාණිජ රැල්ලක්. එතකොට මේ රැල්ලට ගොදුරු කරගන්නේ තරුණයාව. තරුණ දියණිය, එහෙම නැත්නම් තරුණ පුත්‍රයා. ඉතින් මේ නිසා මට හිතුණා මේ වැලන්ටයින් දිනේ මොකද්ද කියලා සොයලා බලන්න. මොකද අපිවත් ඉස්සර මේ ගැන අහලා තිබුණේ නැහැ.
මේව යම් යම් මාධ්‍ය විසින් අපේ ඔළුවට දාපු දේවල්. මේ වෙද්දි එක නිකන් සමාජය තුළ මේ ළමයිව වසඟ කරන මුලාවට පත් කරන දියක් බවට පත් වෙලා. ඒ නිසා විශාල හානි අපට වෙලා තියෙනවා. ඉතින් මේ වැලන්ටයින් කියන මේ සිද්ධියට පාදක වෙච්ච තොරතුරු දැන් ලෝකේ සඳහන් වෙනවා අන්තර්ජාලයේ තියෙනවා. දරුවනි, අතීතයේ රෝම රාජ්‍යයේ රෝමේ උත්සවයක් තිබිලා තියෙනවා පෙබරවාරි මාසේ 13 14 15 කියන දවස් තුනේ. ඒ උත්සවේ නම යුපකැලියා. යුපකැලියා කියලා උත්සවයක් තිබිලා තියෙනවා. ඒ උත්සවේ තිබ්බේ වෘක දේවතාවා. ඔබ අහලා තියෙන වෘකයා. වෘකයා කියලා කියන්නේ ඔය වනාන්තරයේ ඉන්න සුනකයෝ. ඒ සුනකයන්ට වෘකයා කියන. මේ වෘක දේවතාවා සමරන්න හදපු එකක්. ඒකට කියලා තියෙනවා වොල්ෆ් ෆෙස්ටිවල් කියලා තියෙනවා. එතකොට ඒකට හේතුව තමයි ඔය රටවල් වල, ඒ කියන්නේ රෝමේ ඔය අදාළ ඒ පළාතේ රටවල් වල විශ්වාසයක් තිබිලා තියෙනවා. අනාථ වෙච්ච පුංචි දරුවන්ව දරු දෙන්නෙක් වෘක දේනුවක් කිරිපොල හැදුවා. ඒ වෘක දේනුව හදාපු ඒ දරු පරපුරෙන් තමයි ඔය යුරෝපේ ඒ වර්ගයා බොවිලා ගියේ කියලා. ඉතින් ඒක නිසා බොහොම පැරණි එකක්. ඒකේ ඒ ලැටින් වචනේ තමයි ඒකේ තියෙන ඒ ලූපස් කියලා. ඒ වෘකයාට කියපු වචනේ. ඒකෙන් තමයි ලූපකැලියා කියන වචනේ හැදිලා තියෙන්නේ. ඉතින් එතකොට පෙබරවාරි මාසයේ 13 වෙනිදා තමයි මේගොල්ලෝ උත්සවය පටන් ගන්නෙ. ඒ උත්සවයේ ප්‍රධාන අරමුණු දෙකක් තියෙනවා. දැන් හිතන්න දරුවනි, අපේ රටේ වගේ නෙමෙයි යුරෝපෙට එනව තද සීතලක්. තද සීතලක් එනවා, ඒගොල්ලන්ට තියෙනවා සීත ඍතුවක්. සීත ඍතු ඉවර වෙලා එනවා වසන්ත ඍතුව. ස්ප්‍රින් එක එනවා වසන්ත ඍතුව. වසන්ත ඍතු එනකොට ඒ මිනිස්සු සීත ඍතුවට අහුවෙලා බොහොම සෞඛ්‍යෙන් දුර්වල වෙලා. ඊළඟට ඒ කාලේ මිනිස්සුන්ගේ තිබිච්ච ඒ කාලේදී ලයිට් නෑ, අන්ධකාර රැවෙනකට සීතලේ. ඒ මිනිස්සුන්ට තිබුණ මේ බයක්, තිබුණ මේ නපුරු භූතයන්ගෙන් ඒ මිනිස්සුන්ට කරදර වෙනවා කියලා. එතකොට භූතය පලවා හරින්නත් තමන්ගේ සෞඛ්‍ය සංවර්ධනය පිණිසත් තමයි මේ උත්සවේ පැවැත්වේ යුපකැලියා කියන උත්සවය. ඒක තමයි පෙබරවාරි 13 14 15 කියන දවස් තුන. මේක මහා ම්ලේච්ඡ උත්සවයක්. මේකෙදි කරන්නේ ඒගොල්ලෝ මේ බටලුව හරි එළුව හරි දෙන්නෙක්ක ඉස්සෙල්ල බිලි පූජා දෙනවා. බිලි පූජා දීලා තව සුනකයන්වත් බිලි පූජා දෙනවා. දීලා ඒ බිලි පූජාවට ගන්න සත්තුන්ගෙන් හැම හදලා ඒ හැමෙන් හදනවා කස. ඒ කස වලට කියනවා ෆෙබ්‍රුවා කියලා. ඒ ෆෙබ්‍රුවාරි කියලා හදන කසවල නාමෙන් තමයි ෆෙබ්‍රුවාරි කියන මේ මාසෙට කියන්නේ. ඉංග්‍රීසි නම හැදලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ කරන්නේ බිලි දීලා සත්තුන්ව, ඊට පස්සේ අර කස අරගෙන මේ මිනිස්සු හොඳටම ඉස්සෙල්ල බොනවා. බීලා අර හැම ගාපු සත්තුන්ව අර ඉස්සෙල්ල මිනිස්සු රෝමේ හිටපු මිනිස්සු එදාට කරන්නේ ඉස්සෙල්ලම නිරුවත් වෙනවා. නිරුවත් වෙලා අර මේ බිලි දීපු සතුන්ගේ හැම කොටසක් අසඳා ගන්නවා. ඊට පස්සේ සමහරු නිකන් හැම පොරෝගෙන බිබි නටනට යනවා නිරුවත්ව. ඊට පස්සේ කරන්නේ රෝමේ හිටිය ගෑන් ළමයි පෙළට තියෙනවා. පෙළට තියලා අර කස වලින් ගහනවා පරපීඩක කාමි. ඊට පස්සේ කරන්නේ ගෑන් ළමයිව නිරුවත් කළා. මේගොල්ලෝ ඊට පස්සේ කරන්නේ ඒ ගෑන් ළමයිගේ නම් අපි කිව්ව 100ක් කියලා. ඒ 100ගේ නම් ටික තුඬු වල ලියලා භාජනයකට දාලා
ඊට පස්සේ අර නට නට ඉන්න මිනිස්සු ඒ තුඬු වලින් ඒ තුඬු එක එක ගන්නවා. එතකොට ඒ තුඬු දිගාරලා බැලුවා මේ ඒ තුඬු යන නමක් තියෙනවා. ඒ දවස් තුනේ ඒ නම තියෙන ගෑන ළමයත් එක තමයි වාසය කරන්නේ. මේක එලිපිට තිබිච්ච මික අශීලාචාර කාම උත්සවයක්. ඉතින් ඔය උත්සවේ තමයි පෙබරවාරි මාසෙ තිබිලා තියෙන්නේ. මේ පෙබරවාරි 13 14 15. ඉතින් ඔය උත්සවේ තියෙන කාලේ ඔය කාලේ ඔහම තියෙද්දී ඒ රෝමේ ඉඳලා තියෙනවා මීට ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 3 සීවසේ අධිරාජී ක්ලෝඩියස් කියලා. ඒ අධිරාජයාගේ කාලේ එක පාදිලි කෙනෙක් පාදිලිතුමෙක් ක්‍රිස්තියානි ආගම ප්‍රචාර කරගෙන ගියා. ඒ අධිරාජයා ඒ කාලේ මේ හමුදාවට විවාහ වෙන්න තහනම් කළා. තරුණියන්ට විවාහ වෙන්න තහනම් කළා. තහනම් කළේ මොකද මේ මිලිටරි සේවයට එහෙම නැත්නම් හමුදාවට තරුණිය සම්බන්ධ වෙන්නේ නැහැ කියලා පවුල්ුණියේ නැත්තා. පවුල්ුණොත් පෙම්මතියක් හිටියොත් දරුමල්ලු හිටියොත් හමුදාවට එන එකක් නැහැ කියලා හිතලා කසාද බැඳිල්ල තහනම් කළා තිබ්බා. එතකොට එක පාදිලිතුමෙක් මොකද කළේ? හොරින් ගෑනු ළමයිව තරුණියන්ට ජෝඩු කරලා හොරින් බඳන්න පටන් ගත්තා. ඒ හොරින් බඳන්න පටන් ගත්තාම මේක ආරංචි වුණා ඔය ක්ලෝඩියස් කියන දෙවනි ක්ලෝඩියස් කියන රෝම අධිරාජයාට. ඒ රෝම අධිරාජයා මේ පාදිලි උන්නාන්සව හිර කළා. එතකොට ඒ ජේලර්ගේ ඒ හිරගෙදර අයිතිකාරයාගේ දුවක් ඉඳලා තියෙන ඇස් පේන්නේ නැති. ඉතින් මෙයා ඒ දුවගේ ඇස් දෙක සමීප කරලා ඒ දුවත් එක්ක ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන මේ පාදිලි. ඊට පස්සේ කොමාරි නඩු විභාග කළා මේ පාදිලිව මරන්න තීරණය කළා. හිස ගසා මරන්න තීරණය කළාම ක්‍රිස්තු වර්ෂ 2069 පෙබරවාරි මාසේ 14 වෙනිදා මෙයා හිස ගසා දාලා මැරුවා. ඒ මරන්න කලින් ලියුමක් ලියලා තියෙනවා යාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට. ලයික ලියලා තිනවා from your valentine. ඒකෙන් තමයි දැනගත්තේ පාදිලිගේ නම valentine කියලා. ඊට අවුරුදු 200කට පස්සේ රෝමේ, එතකොට ඊට පස්සේ මේ රෝමේ සම්පූර්ණ ක්‍රිස්තියානි වුණා. අධිරාජ්‍යත් ක්‍රිස්තියානි ආගම වැළඳගත්තා. ඊට පස්සේ ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 500 හිටපු පාපතුමේ අර ක්‍රිස්තියානි ආගම වෙනුවෙන් ජීවිතේ පිදුවා කියලා අර පෙබරවාරි 14 වෙනිදා එයා මරපු දවසේ එයා ඒ වැලන්ටයින් පාදිලිතුමාව සාන්තුරේ බවට සම්මත කළා. එතකොට මේ පෙබරවාරි 14 ඒ සම්මතෙයි අර උත්සවේ කලවම් වුණා. ඒ කලවම් වෙද්දි තව එකක් තිබිලා තියෙනවා ගැලටින් කියලා තව උත්සව දවසක්. ඒක කළා තියෙන්නේ කාන්තාවන්ගේ ආදර දවස කියලා. ඒකත් මේකට මිශ්‍ර වුණා. මිශ්‍ර වෙලා මේ වෙද්දි ආදරවන්තයන්ගේ දවස කියලා ළමයි විනාශ කරන දවස බවට පත් වුණා. ඊට පස්සේ මොකද වුනේ? ඔය ෂේක්ස්පියර්ලා විලියම් ෂේක්ස්පියර් වගේ අය තමයි පටන් අරන් තියෙන්නේ එදාට ආදර හසුන් යවන්න ඔය සුභපැතුම්පත්. ඒකෙන් තමයි අවිල දැන් ඊට පස්සේ කොහොම හරි මේ අලුත් ලෝකේ මේ වාණිජකරණයට හසු වුණාට පස්සේ මේක වෙලෙන්දන්ට අහු වුණා. මේ දවස තරුණය මොකක්වත් දන්නේ මේක තරුණයන්ගේ දවස, යෞවනයන්ගේ දවස, ආදරයේ මුනිවරයා කියලා අර මිනිස්යාට කියලා ඊට පස්සේ මේක සම්පූර්ණයෙන්ම විකාරයක් කරලා ඊට පස්සේ මොකද වුනේ? මේ අපි මුකුත් මේව දැනගෙන හිටියේනේ. අපි නම් පුංචි කාලේ අහලා තිබුණේ නෑ. අපි තරුණ වයසේ අහලා තිබුණෙත් නෑ. දැන් අවුරුදු 15කට විස්තර 15ක් 20ක් අතර වයස කාල පරිච්ඡේදයේදී අපි මේක අහන්නේ. මම හිතන්නේ මේක වැඩිහිටියා දන්නව ඇති මේ தත්ත්වේ. ඉතින් එහෙම වෙලා මොකද වුනේ? කාලයක් ගියාට පස්සේ මේ ඇත්ත නැත්ත කිසි දෙයක් හොයන්නේ මේක සමරන්න කියලා. මන් දන්න එක කාලෙක ගියා තරුණ මේ තරුණ වයසේ අවුරුදු 15 16 17 ළමයි. ඊර්වාසි මේ ළමයි ඒ දවසර තමන්ගේ බඹසර විනාශ කර ගන්නවා.
තමන්ගේ ගුණධර්ම විනාශ කර ගන්නවා විනාශ කරනවා මේ සමරන්න ගිහිල්ලා ඔන්න ඔකේ පදනම එහෙම එක තමයි තිබිලා තියෙන්නේ ඒ වගේම අපි ඔය ගැන කරුණු හොයද්දී අපිට ඔය අන්තර්ජාලයේ පිළිබඳ විශාල විවේචන යනවා මේක මේ වැරදි උත්සවයක් කියලා ඉතින් ඒ නිසා මේ ඉබඳු යන රටාවක මේ ඒ විනාශයේ පෙන්නා දෙන්න තමයි අද අපි මේ යෝන් දහම් සක්මන තියාගත්තේ අපේ තෙරුවන් සරණගේ දරුවන්ට මේක පැහැදිලි කරලා දෙන්නයි ඇත්ත තත්ත්වය මේකයි කියලා එහෙම නැතුව දැන් සමහර විට ඉස්කෝලේදී එහෙම නැත්නම් ටියුෂන් පන්තියේදී එහෙම නැත්නම් වෙනත් තරුණ පුවත්පතකදී එහෙම නැත්නම් රූපවාහිනී වෙනත් ඒ කියන්නේ මාධ්‍යකදී මේ ඒ ඒ දිනේ මෙන් කරගෙන තරුණයන්ගේ හැඟීම් අවසනවා අවසල ඊට පස්සේ කියනවා මේක තියෙන විනෝද වෙන්නයි මේක තියෙන කණ්ඩ බොන්නයි කියලා බැරුවම මේක යන්නේ මොකද අර රෝමී තිබිච්ච රෝමාධිරාජයේ තිබිච්ච අර අශීලාචාර කාම උසවේ ඊට පස්සේ මොකද වෙන්නේ කාලයක් ගියාම දරුවනේ මේ ළමයින්ගේ ගුණධර්ම නැහැ. ඒ කියන්නේ තරුණ වයසට එනකොට ගුණධර්ම කතාවක් නැහැ. දැන් විශේෂයෙන්ම ඔබ දන්නවා ඇති දැන් අලුතෙන් තියෙන Facebook සංස්කෘතියක් තියෙන්නේ. මේ Facebook සංස්කෘතියේ ගුණධර්ම කතාවක් නැහැ මම දන්නවා. අපි ගත්තෝ චෛත්‍ය වන්දනාවක් කළා චෛත්‍ය වන්දනාවටත් ගරහනවා. මන මතකයි සීරුළු චෛත්‍යයේ පළතුරු පූජාවත් කියලා ඒකටත් ගැරෙව්වා මේ පන්සිල්වත් නැති තරුණ ළමයි පංචශීලී එක සීලියක්වත් රකින්නේ නැති අය එතකොට අර ගරහන්න විවේචනය කරන්න පුරුදු වෙච්ච Facebook සංස්කෘතිය එතකොට මේ Facebook සංස්කෘතියේදී ළමයිනේ හරි විදිහට පාවිච්චි කරේ නැත්නම් දැලිපියෙන් කිරි කනවා වගේ දැලිපියෙන් කිරි කන්න ගිහිල්ලා විනාශ වෙනවා ඒ වගේ අපිට පැහැදිලිව පේනවා මේ විනාශය කරා යන ලෝකෙක තමයි අපි ඉන්නේ. ඒ නිසා අපේ සාරධර්ම අපේ වටිනාකම් විශේෂයෙන් අපි මේ වගේ රැල්ව මේ ඒ කියන්නේ ওই වගේ රැලි වලට අහු වෙන්න ඕන જાතියක් නෙමෙයි. දැන් අපි දැන් ඔය කිව්වේ රෝම අධිරාජ්‍ය ක්‍රිස්තු වර්ෂ 3 සියවසේ තිබිච්ච උත්සවය. එතකොට ක්‍රිස්තු වර්ෂ 3 සියවසේ වෙද්දී ලංකාවේ තත්ත්වය මොකද්ද? හැමතැනම රහතන් වහන්සේලා. හැමතැනම විහෙර විහාර. හැමතැනම අපේ මුතුමිත්තු මාර්ගඵලලාභී. එහෙම තත්ත්වයක් අපිට තිබුණේ. එතකොට මේ කාලයක් තිස්සේ අපි නිදහස කිය කී මොකද කළේ? අපේම සාර ධර්ම වලට ගරහ අන්දානුකරණීය නීච දේවල් වළඳගත්තා. ඉතින් ඒ නිසා දරුවනි මම අද කල්පනා කළේ අපිට තියෙන පොඩි කාල වේලාවෙදී මේ දහම් කරුණු කීපයක් කියන්නේ එකක් තමයි අපි බුදුරජාණන් වහන්සේ සරණ යන්න ඕනේ දෙවැන්නේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සරණ යන්න ඕනේ තුන්වැන්නේ තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සරණ යන්න ඕනේ ඊළඟ බුදුරජාණන් වහන්සේගේ ධාතු චෛත්‍ය වඳින්න ඕනේ. දැන් අපි ගමු රුවන්වැලි මහසෑය. ඔය රුවන්වැලි මහසෑය වන්දනා කරන්න, ගරු සත්කාර කරන්න මෑත භාගයේ කවුද කියලා දුන්නේ? මහමෙවුනාවෙන්. අපි කියලා දුන්නේ. කවුරුත් දන්නේ නැත්තම් මේක. රුවන්වැලි සෑය මෙහෙම ධාතුන් වහන්සේලා වැඩ සිටිනා මේ විදිහට වඳින්න මේ අපිට පහළ වෙච්ච දෙයක්. මේ සිංහල ජාතියේ වාසනාවට, සිංහල ජාතියේ අභිවෘද්ධියට රැකවරණයට පහළ වෙච්ච දෙයක් කියලා අපි හඳුන්වලා දුන්නේ. එදකොට දැන් සේරුවිල ලලාට ධාතුන් වහන්සේ වැඩ ඉන්නේ කියලා අපි හඳුන්වලා දුන්නේ. එදකොට ඒ අපි හඳුන්වලා දීපු එක ප්‍රයෝජනෙට ගනිමින් Facebook සංස්කෘතියට ග්‍රහණය නොවි ඉන්න ඕනේ. එහෙම පින්වත් දරුවනි අපි පරිස්සම් වෙලා අපි විශේෂයෙන්ම කල්පනාකාරී වෙන්න ඕනේ ගුණධර්ම ගැනයි. මම ඔබට ගුණධර්ම ගැන තමයි අද කරුණු කීපයක් කියන්න යන්නේ. අපි සාමාන්‍යයෙන් අපි සසරේ යන්නේ සංසාරේ යන ගමන්
අපිට මේ මනුෂ්‍යාඥය ලැබුණා. අපි මේ ගත කරන්නේ මනුස්ස ජීවිතේ. නමුත් මනුස්ස ජීවිතේ ගත කරාට දරුවනි අපේ මේ සංසාර ගමනට පාදක වෙච්ච කෙලෙස් තුනක් තියෙනවා. ඒකට කියනවා ලෝභය, ද්වේෂය, මෝහය කියලා. ඒවා පාදක වෙච්ච ගමනක් තමයි තියෙන්නේ සංසාරේ. ඔයක යද්දී සාමාන්‍ය සියලු සත්‍යයන් කොටස් දෙකකට බෙදෙනවා. මේ ලෝකේ කොටසක් කොටසකට කියනවා සත්පුරුෂ. ඊළඟ කොටසට කියනවා අසත්පුරුෂ. මේකෙන් සත්පුරුෂයාගේ ලක්ෂණේ තමයි ලැජ්ජා බය ඇතිවීම. සත්පුරුෂයාගේ ලක්ෂණේ මොකද්ද? ලැජ්ජාවත් බයත් ඇති වෙනවා. අසත්පුරුෂයාගේ ලක්ෂණේ මොකද්ද? ලැජ්ජා බය නැතිකම. ලැජ්ජා බය නැතිකම. සත්පුරුෂ ළමෙක් කොහිටියත් අපි අසත්පුරුෂ කෙනෙක් ඇසුරු කළොත් ඒ ඇසුරෙන් වෙන්නේ ඉස්සලාම මොකද්ද? ලැජ්ජා බය නැතිවීම. පවට ඇති යම් ලැජ්ජාවක් ඇද්ද? පවට ඇති බයක් ඇද්ද? ඒක නැති යනවා. මම උදාහරණයක් කියන්නම්. කවුරු ගැන නෙමෙයි මං ගැන. මම ඉස්කෝලේ යන කාලේ මම පොඩි කාලේ ඉඳලා සත්තුන්ට ආදරේ. මම සත්තුන්ට ආදරේ, සත්තුන්ට ආදරෙන් සලකනවා. බල්ලෙක් හසරන වෙලා හිටියක් දැක්කොත් කෑම ටිකක් දෙනවා. කොයි හරි අසරණ වෙලා සතෙක් හිටියොත් අපි ගෙදර උයපු දේවල් අරගෙන ගිහිල්ලා කන්න දීලා එනවා. ඒ જાතිය මේ අපි ළමයි වගේ හිටි පොඩි ළමා කාලේ. එහෙම හිටපු අපි මට මතකයි අපි ඉස්කෝලේ යන කාලේ මේ දැන් අපි ඉස්කෝලේ ළමයි අපි ඔක්කොම කොල්ල කතා කර කර ඉන්නකොට එක ළමයෙක් කිව්වා මේ අපෙන් ඇහුවා මේ වෙල් මාළු කාලා තියනවාද කියලා. එතකොට දැන් අපේ ගෙදරට මාළු ගේනවා. නමුත් වෙල් මාළු කෑවා කියන එක නෑ. මෙහෙමයි මාළු අල්ලන්න යමා මෙහෙමයි තියෙන්නේ. මේ වෙල් මාළු හරි රසයි. ඒ මාළු අල්ලන්න ගියා අපි මාළු අල්ලන් කෑවා කීක කිව්වා. එතකොට මට හිතුනේ එහෙනම් මාත් යන්න ඕනේ මාළු අල්ලන්න. මං ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා මල්ලිට කිව්වා මල්ලි යම් මාළු අල්ලන්න කියලා. කියල මායි මල්ලිලා දෙන්නයි මාළු අල්ලන්න ගියා. ඊළඟ මාළු බැරුවා. මාළු මරලම අපි කොල්ල කෑල්ලක උදාගෙන අර හබරල පොලේක උදාගෙන අපි ලහ මාළුක මිනිස්සු වගේ අපි ගියා ගෙදර. ගියා මං මගේ අම්මා සීකල්ල වන්දනා කරනවා. අම්මා ඇව්වා මොනවද ඔය කියලා ඇව්වා. මං කිව්වා මාළු. ආ මෙහෙට ගේන්න මෙහෙට ගේන්න කිව්වා. ගේනවා. අම්මා ඇව්වා මේ කවුද මේ අල්ලන්න කිව්වේ? මං කිව්වා අපි ගිහිල්ලා ඇල්ලුවා කිව්වා. අම්මා කෝපේ වෙලා පිටිපස්සෙ තියාගෙන හිටි. මට එදා ගැහුවා වේවැල කඩනකන් අම්මා මට ගැහුවා. ගහලා කිව්වා දැන් අරන් ඵලයන් දැන් ගිහිල්ලා දාලා වරින් කිව්වා. එතකොට මගේ කලන මිතුරා කවුද? මගේ මෑණියෝ. මාව බේරගත්ති මගේ යාළුවෝ නෙමෙයි අම්මා. එදා අම්මා හොඳයි පුතේ කියලා කිව්වනා මං ඊට පහෝදා නැත්නම් ඊළඟ නිවාඩුවට යන්න පෙළඹෙන්නේ නැද්ද? එතකොට ඒ වගේ මම මගේ ජීවිතේ බැලුවා. වෙනසුණා නම් අර්බුදයක් හටගත්තා නම් පාප මිත්‍රයෙක්ගේ ආශ්‍රයයක් තියෙනවා. හොඳට මතක තියාගන්න Facebook කියන්නේ කල්යාණ මිත්‍රෙක් නෙමෙයි. ඉන්ටර්නෙට් කියන්නේ කල්යාණ මිත්‍රෙක් නෙමෙයි. එක භයානක විෂයක්. එතකොට මාව එදා බේරගත්තේ මගේ අම්මා. දැන් මගේ අම්මා අද ජීවතුන් අතර නැහැ. නමුත් අම්මා දරුවා හැදුවා. ඉතින් මම කල්පනා කළා ජීවිතයක් වෙනසෙන්න නම් පාප මිත්‍රෙක් ඕනිමයි. පාප මිත්‍රෙක් හරහමයි වෙන්නේ. නොඑක් වේසින් ඉන්න පුළුවන් පාප මිත්‍රයා. තමන්ගේ ගැලවුම් කාර්යාවක ඉන්න පුළුවන්.
හිතවතාවක ඉන්න පුළුවන්. උදව්කාරයාගේ වෙස්ෙන් ඉන්න පුළුවන්. පාපමිත්‍රයා. පාපමිත්‍රයාගේ ස්වභාවය තමයි තමන් ඇසුරු කරන එක්කෙනා විනාශ වුණාට යාට ගාණක් නැහැ. පාපමිත්‍රයා කියන්නේ විනාශ වෙච්ච කෙනෙක් නේ. එතන විනාශ වෙච්ච කෙනාට එයා ඇසුරු කරන හොඳ කෙනා විනාශ වුණාට ගාණක් නැහැ. එතකොට පාපමිත්‍රයාට තව ලක්ෂණයක් තමයි දරුවනි පාපමිත්‍රයාට දුර පේන්නේ පාපමිත්‍රයා අවස්ථාවාදී එතකොට අවස්ථාවාදී දුර පේන්නේ නැති කෙනෙක් ඉන්නවා කියමු එතකොට ඒ අද කාලේ බලන්න මම මේ කිය ගුණාගුණ සම්බන්ධයෙන් අද කාලේ වුණනේ මේ සලකන්නේ එයා ලස්සනද හැන්සම්ද නැත්නම් ගොඩල් රූපී ලස්සනයිද එයා දක්ෂද ඔව තමයි අද බලන්නේ ගුණ බලන්නේ මේ නිසා වෙන්නේ මොකද්ද අර පාප මිත්‍ර ආශ්‍රය විනාශ වෙනවා අපිට මේවා කියන්න වෙලා තියෙන්නේ අපිට බොරු කතා කරලා වැඩක් නැහැ ඉතින් තරුණ වයසේ දරුවන්ට දූලන පුතාලා තරුණ වයසේදී මේ වැලන්ටයින් නාමෙන් පාප මිත්‍ර ආශ්‍රය කළොත් පාපමිත්‍ර ආශ්‍රයෙන් කිය ජීවිතේ තියෙන එන්ජොයි කරන්න. ඒ නිසා ජීවිතය ගැන හිතන්න එපා ඔය මේ බඹසර රකින්නවා කුමරි බඹසර කුමරු බඹසර ඌවා මේ හනුමිටි අදහස් ඌව වඩන්නේ. කියලා මොකද කරන්නේ? සාමාන්‍ය ටික කාලයක් යනකොට දරුවන්ගේ චරිතේ නැහැ. චරිතේ ගුණවත්කම නැහැ. මෙහෙම වෙලා දැන් අපිට කරුණ කීපයක් ඇවිල්ලා තියෙනවා මම ඒකයි කියන්නේ. තරුණ විවාහයට පත්වෙච්ච දරුවන්ගේ පැමිණිලි ප්‍රධාන එක තමයි විවාහ වෙලා ටික දවසකින් ඒගොල්ලන්ගේ එකිනෙකාට තියෙන ආදරය නැතු යනවා එකිනෙකාට එකිනෙකාව පෙන්වන්න බෑ රණ්ඩු සරුවල් මේකට හේතුව අපිට හොයාගන්න බැරුව හිටියේ මොකද්ද කියලා ඊළඟ එක තමයි දරු සම්පත් නැහැ හේතු හොයාගන්න බැරුව හිටියේ මේ මෑත භාගෙ තමයි අපිට හේතු තේරුම් ගත්තේ දරුවනි අපේ ආර්ය බෞද්ධ චාරිත්‍ර ධර්ම තියෙනවා ඒ ආර්ය චාරිත්‍ර හැම එකකටම ඉෂ්ට දේවතාවුරු සම්බන්ධයි තුන්රුවන් මුල් කරගත්තු මම ඔබට උදාහරණයක් කියන්නම් ඔන්න අපි ගව තරුණ දුවෙක පුතෙකුයි විවාහ වෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. විවාහ වෙලා ඔන්න විවාහ වෙන්න දිනයක් ලෑස්ති කරගෙන දැන් ඉතින් දෙමාපියෝන් එක්කත් බලලා මේ අර බොහොම අර පරිස්සමෙන් නැකත් බලලා ඔක්කොම කරලා ඔන්න පෝරුවට නැග්ගනවා. එතකොට අර මංගල ජයමංගල අෂ්ටක තියෙන ජයමංගල අෂ්ටකේ ඒකේ තියෙන බුදුරජාන් වහන්සේ ගැන ජයමංගල ගාථාවල තියෙන බුදුරජාන් වහන්සේ ගැන උන්වහන්සේ ජයගත්තු ජීවිතේ විස්තර තියෙන උන්වහන්සේගේ ජීවිතේ කතාව. එතකොට මේ ජයමංගල අෂ්ටකයේ කියනවා. එතකොට පොල් බිඳිනවා. මේ එකම සංකේත ඒවා. ජයමංගල අෂ්ටකයේ මේ අලුත් දෙන්නේ. මේ නොයිඳුල් දෙන්නේ මේ පෝරුවට නගිනවා. එතර මේ නොයිඳුල් දුවයි පුතයි කුමරයි කුමරි පෝරුවට නගින්නේ දැන් ඔන්න අෂ්ටක කියනකොට මේගොල්ලන්ට ඉන්න ඉෂ්ට දේවතාවරු ඉෂ්ට දේවතාවරු බලනවා දැන් මේගොල්ලෝ ලස්සන්ට මගුල් සූට් එක ඇඳලා අර ලස්සන්ට මේ මල් කුමාරියෝ මල් කුමරු පිරිවරාගෙන කියලා පෝරුවට නගිනවා ඉෂ්ට දේවතාවරු ඉන්නවා සෙත් පතන් අෂ්ටක කියන එකට බැලුවාම කුමරිකුත් නෑ කුමරියකුත් නෑ වංචාවක් තියෙන දෙන්න ඊට කලින් විනාශ වෙලා සම්පූර්ණ මේ සෝබණියක් කියන්නේ කැමරාවට අර මේ ෆොටෝ පොතට චාරිත්‍රය කියලා කරන්නේ බොරුවක් එතකොට අර ඊෂ්ට දේවතාවු ශාප කළා යනවා ලොකුවට හෝටලේක ජයට මගුල් කරනවා සුමානින් දික්කසාද වෙනවා සුමානිය සමගින් ඉඳි
ඊට පස්සේ සමගියේ නැහැ. ඉතින් කෙලවරක් නැති ප්‍රශ්න. ඊට පස්සේ ඕන කියනවා දික් අසාද වෙනවා දික් අසාද වෙනවා කියලා. මේ බදිනවා මේ දික් අසාද වෙනවා. ඊළඟ එකක් තවත් එකක් කරනවා. ඒ තමයි ඔන්න දැන් ඉස්සරහෙම නෙමෙයි දෙමාපිය හිටියා දෙමාපිය බලනවා අයවා දෙමාපිය සුදුසු තැන් වලට දෙමාපිය ගිහිල්ලා මගුල් තුලා කතා කරලා තමයි විවාහ කරලා දෙන්නේ. බොහොම ගරුසරිවතුව කරනවා. ඇයි බොහොම අනාගතයක් පිණිස. දැන් එහෙම නෑ. තමන්ට ඕන හිත ගියා කියමු කාට හරි. දැන් හැමතැනම පත්තරයක් ගත්තොත් පත්තරවල තියෙනවා කැමති කෙනාව ගෙන්නා දීමේ වසි. ඊට පස්සේ මොකද කරන්නේ? හොරෙන් යනවා මේ කොල්ලා හරි කෙල්ල හරි එතනට. ගිහිල්ලා අර වසියක් මතුරපු ටොපියක් දෙනවා කණ්ඩ. ඕකට බැඳින්නේ භූතෙක්. ඊට පස්සේ මේගොල්ලන්ගේ පැවැත්ම ගෙනියන්න හදන්නේ අර භූතයාගේ උදව්වෙන්. අසාර්ථකයි. භූතයා පවතින්න මව කුසට දරුවා එනකටම දරුවා කනවා. මේ වගේ කෙලවරක් නැති අර්බුද වලට මෝණ දීලා තියෙන්නේ ගුණ ධර්මයන්ගේ හානිය නිසා. ගුණ ධර්ම විශාල වශයෙන් පිරිහීගෙන යනවා. එතකොට මේ ගුණ ධර්ම පිරිහීගෙන යන්න තියෙන ප්‍රධානම දේ තමයි පාප මිත්‍ර ආශ්‍රයෙන් ළමයා බොළඳ වීම. දුව වෙන්න පුළුවන් පුතා වෙන්න පුළුවන් බොළඳ වීම. ඒ බොළඳකමට තමයි අර ඔක්කොම සෙට් වෙන්නේ. ඒ බොළඳ බවත් එක්ක එයා ඒ දරුවා මෝරලා වැඩිහිටියෙක් වෙනකොට දෙමව්පියෝ වෙනකොට ඊට පස්සේ විශාල අර්බුද ගොඩක් යාගේ ජීවිතේ. ඉවසීම පුරුදුනේ, දරා ගැනීම පුරුදුනේ, ඉරසි මානසික ලිඩි හැම එකම විසඳ ගන්න හදන ඊට පස්සේ බෙහෙත් වලින් නොඒක් ආකාරය අර්බුද රාශියකට මේ දරුවා ගොදුරු වෙනවා. එහෙම ගොදුරු වුණාට පස්සේ ඒ ජාතිය ආනුභාවයක් නැති නීච ජාතියක්. එතකොට නීච ජාතියක් බිහි කිරීමට තමයි ඔය රටේ ගොඩාක් දේවල් තියෙන්නේ. ශ්‍රේෂ්ඨ ජාතියක් බිහි කරන්න නෙමෙයි. එතකොට දරුවනි මම ඒකයි කියන්නේ අපිව ශ්‍රේෂ්ඨ ජාතියක් කරන්න අපිව ෆේස්බුක් වලින් නෙමෙයි ගුණධර්ම වලින්. ගුණධර්ම වලින් විතරයි අපි ශ්‍රේෂ්ඨ ජාතියක් වෙන්නේ. එතකොට ශ්‍රේෂ්ඨ ජාතියක් වීමට උපකාරක උපකාරවන දේවල් අපි හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට දරුවනි විශේෂයෙන්ම පාසල් වයසේ යන දරුවන් රැකී රක්ෂාවල් කරන දරුවන් අවිවාහක දරුවන් කවදාවත් තමන්ගේ ජීවිතේ ඒ ආරි චාරිත්‍ර වලට හානි වෙන ආකාරයට ගෙනියන්න එපා. දැන් අපි ගත්තොත් අපි දැන් මේ විවාහ චාරිත්‍ර විදි තියෙන්නේ මේ සුද්ධංගේ අනුව සුද්ධ ඒ සුද්ධංග නීතියට අනුව තමයි තියෙන්නේ. ඉස්සලා රෙජිස්ටර් කරනවා. රෙජිස්ටර් කළා ඉවර වෙලා ඊට පස්සේ දිනක් ලෑසි කරගන්නවා. රෙජිස්ටර් කළාට පස්සේ සම්පූර්ණ නැගලා නැහැ. එතකොට ඉතින් දැන් ඉතින් අපි බඳිනවනේ. දැන් හදිසියෙමේ බඳිනවනේ කියලා ඔන්න කුමරි කුමර බඹසර විනාශ කරගන්නවා. එතකොට කිලුට වෙච්ච දෙන්නේ තමයි පෝරුවට නගින්නේ. නැගලා ඉතින් අෂ්ටක කියනවා. ඉෂ්ට දේවතාවෝ ශාප කරලා යනවා. ඉෂ්ට දේවතාවයක අනුග්‍රහයක් නැහැ. දැන් ඔබ සාමාන්‍යයෙන් දන්නවා ඇති දැන් මහමෙවුනාව භාවනාසූ මහදලා අපි නොයෙක් ආකාරයේ ප්‍රශ්න වලට මුහුණ දෙනවා. නමුත් අපි රැකෙන්නේ ඉෂ්ට දේවතා අනුග්‍රහයෙන්. ඉෂ්ට දේවතා අනුග්‍රහ නැත්ත රැකෙන්න බෑ. ඉතින් ඒ නිසා ඉෂ්ට දේවතාව සල්ලි වලට ගන්න බෑ. කුලියට ගන්න බෑ. Facebook වලින් ගන්න බෑ. කටකයි වාරුවට ගන්නත් බෑ. ගුණධර්මයන්ගෙන් විතරයි. ඒ නිසා දරුවනි ගුණධර්මය ආරක්ෂා කරගෙන අපි ඉන්නවා නම් අපට ඉෂ්ට දේවතා අනුග්‍රහය ලැබෙනවා.
ඒකට උපකාරී වෙන දෙයක් තමයි අපි මේ කියන්නේ. එතකොට දරුවනි මේ දරුවන් පුරුදු වෙන්න බුදුරජාණන් වහන්සේ සරණ ගියාම බුදුරජාණන් වහන්සේ මාතෘකා කරගෙන වාද විවාද කරන්න යන්න එපා. බුදුරජාණන් වහන්සේ අපි සරණ ගියා යන්නේ වාද විවාද කරන්න නෙමෙයි. එතකොට මේ සරණ හඳුන ගන්න ඕනේ ශාස්ත්‍රුන් වහන්සේගේ සරණ මහානුභාව සම්පන්න එකක්. ශ්‍රේෂ්ඨ එකක්. සරණ කියලා කියන්නේ මොකද්ද? සරණ කියලා කියන්නේ අපි අසරණ කෙනෙකුට ලැබෙන එකක්. අපිව නිරයෙන් බේරෙනවා. තිරිසං අපායෙන් බේරෙනවා. ප්‍රේත ලෝකයෙන් බේරෙනවා. තිරිසං අපායෙන් බේරෙනවා. එතකොට අසුර ලෝකයෙන් බේරෙනවා. සතර අපායෙන් අපිව නිදහස් කරවන්නට ඉ සරණට පුළුවන්. බුදුරජාණන් වහන්සේව සරණ යෑමෙන්. ඊළඟට දරුවනි අපිට මේ ජීවිතේ සාර්ථක කරගෙන මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතේ සාර්ථක කරගෙන මරණින් මත් සුගතිය උපදින්නත් පුළුවන්. මොකද ජීවිතේ අපි උපන්නට පස්සේ අපි මූණ දෙන්න තියෙන ක්ෂණයක් පාසා අනිත්‍ය ලෝකයකට. ඒ අනිත්‍ය ලෝකයේ ස්වභාවය තමයි ක්‍රමක්‍රමයෙන් අපි වයසට යන්නේක. බලන්න ධන්නේම නැතුව වයසට යයි. ධන්නේම නැතුව නාකි වේ. ධන්නේම නැතුව රෝගී වේ. ඉතින් එහෙම යන නිසා කවදාවත් ජීවිතේ මුලා වෙන්න එපා. මේක එක ලාමක දේවල් වලට අහුවෙලා. එතකොට එයාගේ ජීවිතේ ඒ ලාමක භාවයට අහුවෙලා මුලා වෙලා ගියොත් පැවැත්ම සතුටුදායක නැහැ, සැනසෙලිදායක නැහැ. අනිත් එක තමයි තමන්ගේ ජීවිතේ අශීලාචාර කරගත්තොත්, නීච කරගත්තොත්, තමන්ගේ ආධ්‍යාත්මී නීච වුණොත් නීච උපතක් කරා යනවා. නීච උපතක් කරා ගියොත් එයාට ගොඩෙන්න බෑ. ඒ නිසා සරණ ගියපු කෙනා අභිමානවත් අභිමානයක් ඇති කරගන්න ඕනි. අභිමානයක් ඇති කර ගැනීමට දරුවනි අපි බොළඳ බවින් අත් මිදිලා අපි වාසය කරන්න ඕනේ. මම එකයි කිව්වේ මේ විශේෂයෙන්ම තරුණ දූලා තරුණ පුතාලව ගොඩාක් මුලා කරන්නේ බොළඳ වචන වලින්. තරුණ වයසේ ළමයි තරම් බොළඳ වචන වලින් මුලා වෙන, බොළඳ වචන වලින් රැවටෙන වෙන්නේ පිරිසන්නේ. ඇයි මේ වැඩිහිටියන්ට ඕක වෙන්නේ නැත්තේ? ගුටි කාලා. ඇයි වැඩිහිටියන් බොළඳ වචන වලින් තොඳල් වචන වලින් රවට්ටන්න බැරි? රැවටිලා. දැන් මේ වැඩිහිටි වෙලා ඉන්නේ තරුණ කාලේ රැවටිච්ච අය. බොළඳ වෙලා දැන් බොළඳ වෙලා ගුටි කාලා අද්දකින් ලබලා දැන් මේ බොළඳ වචන වලට රැවටෙන්නේ නැහැ. ඒ නිසා මේ තරුණ දූලා පුතාලා හරියට බොළඳ මායාකාරී වංචනික දේවල් වලට රැවටෙනවා. ගුණධර්ම සම්බන්ධයෙන් වුණත් එහෙමයි. ඕන කෙනෙකුට රවට්ටන්න පුළුවන්. ඒ රවට්ටන්නේ නැතුව යන්න නම් මම කිව්වේ ඒකයි, අපි සත්පුරුෂයෙක් ආරක්ෂා වෙන මූලික දේ අපි ඇති කරගන්න ඕනේ, ලැජ්ජාවත් බයත්. සත්පුරුෂයෙක් ආරක්ෂා වෙන සත්පුරුෂ ගුණධර්ම ආරක්ෂා වෙන මූලිකම දේ ලැජ්ජාව බය. මේ ලැජ්ජා බය දෙක අයින් කරනවා අසත්පුරුෂයා. එතකොට ගුණධර්ම තියෙන කෙනෙක් මම ඒක කිව්වේ, මම බොහොම සත්තුන්ට ආදරේ කෙනෙක්. එතකොට බඩගින්නේ හිටියොත් පාරයිනේ බල්ලෙක් වැටලා හිටියොත් අපි කන්න තියෙන එකෙන් හරි කොටසක් ඔතාගෙන ගිහිල්ලා සතාලා දීලා එනවා. එහෙම කෙනත් නොමග ගියා. එතකොට බලන්න ඔබ ඔබේ ජීවිතය ගැන මතක් කරලා බලන්න. ඔබට වැරදිච්ච තැන් අසත්පුරුෂයෙකුගේ ආශ්‍රය හේතු වෙනවා. අසත්පුරුෂයෙකුගේ ආශ්‍රය හේතු වෙලා ඔබට වැරදුනොත් ඔබ අසත්පුරුෂයෙක් වෙන්න එපා.
අසත්පුරුෂගේ ආශ්‍රයෙන් ඔබ නොමග යන්න පුළුවන්. ඔබ නොමග ගියා කියලා තව කෙනෙක් නොමග යවීම පිණිස අසත්පුරුෂෙක් වෙන්න එපා. ඒක තමයි ඔබට සත්පුරුෂෙක් වෙන්න තියෙන එකම දේ. මොකද හේතුව දැන් අපි කියන්න උදාහරණයක් උදාහරණයක් තව එකක් දරුණු කියන්න. විශ්වවිද්‍යාල යන කාලේ ඔන්න විශ්වවිද්‍යාලේ පළවෙනි අවුරුද්දේ ට්‍රැක් කරනවා. ට්‍රැක් කාලයක් එනවා නවක වදී. එතකොට දෙවැනි අවුරුද්දේ වෙද්දී ඒ අයට තියෙනවා නවක වදී වෙලා නවක වදීට මෝණ දීලා හටගත්තු යම් කිසි මානසික ආතතියක්. දෙවැනි අවුරුද්දේ ඒගොල්ල බලාගෙන ඉන්නවා අලුත් අය එනකන් නවක වදී පටන් ගන්න. තුන්වෙනි අවුරුද්ද වෙනකොට ඒගොල්ලන්ට තේරිලා තියෙනවා ඒක වැරදි කියලා. හතරවෙනි අවුරුද්ද වෙනකොට නවක වදියට සම්බන්ධ වෙන්නේම නැහැ. එතකොට තමන් ගුටි කාපු නිසා පෙරලා ගහන්නේ. ඒ වගේ තමන් අසත්පුරුෂයෙකුගෙන් නොමග ගිහින් ඒකට අමනාපයක් ඇති කරගෙන තමන් අසත්පුරුෂයෙක් වුණොත් මම අසත්පුරුෂ ආශ්‍රයෙන් විනාශ වුණේ හොඳයිකෝ එහෙනම් මාත් විනාශ කරනවා කියලා කල්පනා කළොත් තමන් සත්පුරුෂයෙක්ද අසත්පුරුෂයෙක්ද? අසත්පුරුෂයි. අසත්පුරුෂයෙක් නිසා නොමග යන්න පුළුවන්. හැබැයි සත්පුරුෂ ධර්මය අහලා එයා එකපාරට තේරුම් ගත්තොත් තා මම අසත්පුරුෂ වෙලා හිටියා නමුත් මම දැන් සත්පුරුෂයෙක් වෙනවා කියලා සත්පුරුෂයෙක් වුණාට පස්සේ දරුවනි සත්පුරුෂයෙකුගේ කාර්ය ඉෂ්ට කරන්න ඕනේ. අසත්පුරුෂයෙකුගේ කාර්ය ඉෂ්ට කරන්න ඕනේ නැහැ. එතකොට හොඳට මතක තියාගන්න මේ කියපු දේවල්. අපිට අපේ ගුණධර්ම රැකගන්න මූලිකම කාරණා දෙක තමයි ලැජ්ජාවත් බයත්. පවට ලැජ්ජාවත් බයත්. එතකොට මේ ලැජ්ජාවත් බයත් තමයි අපිව ආරක්ෂා කරලා දෙන්නේ. අපේ ගුණධර්ම ආරක්ෂා කරලා දෙන මූලිකම කරුණ තමයි ලැජ්ජා බය. එතකොට මේ අසත්පුරුෂ ආශ්‍රයෙන් හෝ තමන් අසත්පුරුෂ වීමෙන් හෝ නැති කරගන්නේ මොකද්ද ඉස්සල්ලා? ලැජ්ජා බය. ලැජ්ජාවත් බය නැති කරගත්තට පස්සේ එයාට ඕන දෙයක් කරන්න පුළුවන්. ලැජ්ජාව බයක් නැතුව. ඒ නිසා දරුවනි මේ ලැජ්ජාවක් බයක් නැතුව හොඳ අපි ගත්තොත් හොඳ වැදගත් පවුල්වල හොඳට හිටපු ළමයි යම් නම් ගෙවල් වලදී ඔන්න ප්‍රසිද්ධියට ආසාවේ මාධ්‍යයට එනවා කියමු. එක්කෝ මොනවා හරි රඟපාන්න හරි මොනවා හරි එකකට එනවා කියමු. ටික කාලෙක ගිහින් නැති වෙන්න මොකද්ද? ලැජ්ජාවත් බයක්. ලැජ්ජාවත් බය නැති වෙච්ච කෙනා තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ඕන දෙයක් කරනවා. ලැජ්ජා බය තියෙන කෙනා ලැජ්ජා බය රැකගෙන පැවැත්ම අතාරිනවා. ආන් නිබඳු පිරිසකගෙන් තමයි ශ්‍රේෂ්ඨ ජාතියක් බිහි වෙන්නේ. ශ්‍රේෂ්ඨ දරුවෝ ලැබෙන්නේ ශ්‍රේෂ්ඨ දෙමව්පියන්ට. ශ්‍රේෂ්ඨ දෙමව්පියන්ට ශ්‍රේෂ්ඨ දරුවෝ ලැබෙන්නේ. රත්නාවලී බිසවට පරාක්‍රමබාහු කුමාරය උපදිනවා කියලා දැක්කයි බිසව දිහා බලලා. විහාර මාදේවියට තමයි ගැමුණු කුමාරයා උපන්නේ. චිස්ස කුමාරයා ශ්‍රේෂ්ඨ කෙනෙකුට ශ්‍රේෂ්ඨ දෙයක් ලැබෙන්නේ. නීච කෙනෙකුට ශ්‍රේෂ්ඨ දෙයක් ලැබෙන්නේ නැහැ. නීච කෙනෙකුට ලැබෙන්නේ නීච දෙයක්මයි. ඒ නිසා හොඳට කල්පනා කරන්න දරුවනි අපේ මේ ජීවිතේ මේ තරුණකම කියන එක අවසන් වෙනවා මහලු වීමෙන්. වැඩිහිටි වීමෙන් මේ තරුණකම අවසන් වෙනවා. මේ නිරෝගීකම කියන එක රෝගී වීමෙන් අවසන් වෙනවා. මේ ජීවිතය කියන එක මරණයෙන් අවසන් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා කරුණු පහක් නිතර මෙනෙහි කරන්න කියලා. මොකද්ද? මගේ මේ තරුණකම රෝගී මේ වයසට යෑමෙන් අවසන් වෙනවා.
මගේ මේ නිරෝගීකම රෝගී වීමෙන් අවසන් වෙනවා මගේ මේ ජීවිතේ මරණයෙන් අවසන් වෙනවා මට ප්‍රියමනාප යමක් ඇද්ද ඒව වෙන්වීමෙන් අවසන් වෙනවා කියලා මෙනේ කරන්න කිව්වා දැන් අපි කියමු දැන් සමහර උන්ට පුරුදු වෙනවනේ ඔය මම කිව්වේ ඔය ගෑන් ළමයි ආලු කරගන්න වාසී දෙනවා කියලා ඔය වාසී වලට බැඳින්නේ කවුද දන්නවද බැඳින්නේ ඔයාට බැඳින්නේ නීචම නීච භූත කොටස් නීච භූත කොටස් ඉන්න පුද්ගලයන්ගේ ලාමක ප්‍රදේශ වලට ආසා කරන ඒ නීච භූත කොටස් වලට තමයි අඬ ගහන්නේ අර මන්ත්‍ර වලින් එතකොට නීච නීච භූතය බැඳෙනවා ඊට පස්සේ ඒක ඛණ්ඩ දෙනවා ඛණ්ඩ දුන්නාට පස්සේ ඒක දැන් අපි සාමාන්‍යයෙන් කන බොන දේවල් වැසිකිලි වලින් පහ වෙලා යනවනේ මේක පහ වෙලා යන්නේ නැහැ මේක බඩේ රැඳිනවා රැඳුනාට පස්සේ අර නීච නීච භූතයාගේ ආශාව ඉෂ්ට කරනවා අරයන් ලවා ඊට පස්සේ මොකද වෙන්නේ මේ ටික කාලයක් ගියාම යාට බඩේ අමාරු දිරවන්නේ නින්දෙන් බය වෙනවා කොහොම වාසය කළා ලෙඩ රෝග වලට පත් වෙලා සමහරට මේක හොයාගත්තේ නැත්තම් පිළිකාව මරණින් මත්තේ අර භූතයා ළඟ උපදින්නේ දේශීකක් නෙමෙයි වත් මිනිස්සු ආදායම් උපද්දවන්න ඕවා කරනවා තමයි නමුත් ඒකේ බයන ඊළඟ බයනකම තමයි ඊළඟට යාට උපදින ආත්මවල ඊළඟ ආත්මෙ උපදිනොත් තවත් කෙනෙකුගේ ආදරයක් ලබා ගන්න භූතිය පාවිච්චි කරපු අය උපුණුපන් ආත්මවල අන් අයගේ ද්වේෂයට බඳුන් වෙනවා ආදරය ලැබින්නේ ආදරය ලැබින්නේ ඊට පස්සේ වෙන්නේ සාපලත් සසරක් තමයි යාට හැමදාම තියෙන්නේ විනත් දහමක්වත් එකතු කරගන්න ගුණයක් ධර්මයක් රැස් කරගන්න එයාගේ ජීවිතේ ඒ යාට උපකාර වෙන්නේ ඉතින් දරුවනි මේ වගේ අවාසනාවන්ත තත්ත්වයකට අපි යන්න ඕනේද මෙච්චර උතුම් ශාස්ත්‍රඥ වහන්සේ නම සරණ ගියපු අපි ලෝකේ ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රඥ වහන්සේ සරණ ගියපු අපි ලෝකේ ශ්‍රේෂ්ඨතම ධර්මයක් සරණ ගියපු අපි ඒ නිසා තමයි දරුවනි අපි පුරුදු කළේ ශාස්ත්‍රඥ වහන්සේට ගරු කරන්න ශාස්ත්‍රඥ වහන්සේගේ ධාතු චෛත්‍ය වඳින්න මොකද ඒවා අපිට කියා දුන්නේ කවුද මිදු මහ රහතන් වහන්සේ මිදු මහ රහතන් වහන්සේ ධර්මයක් ලබා දුන්න අපිට ධර්මයේ කරා යන්න අපේ පින මෝරන්න උපකාරක දේවලුත් ලබා දුන්නා. දැන් සාමාන්‍යයෙන් දරුවනි අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මෙනෙහි කරන්න කියලා කරුණ කීපයක්. එකක් තමයි බුද්ධානුස්සති. බුදුරජාණන් වහන්සේ කියන්නේ මෙනෙහි කරන්න කියලා. සාමාන්‍යයෙන් මිනිස්සුක ජීවිතේ ඔය ජරාව මෙනෙහි කරන්න පුරුදු වුණාම ඒක එක දේවල්. ඒ කියන්නේ එක එක ලාමක දේවල් එක්ක රාගයට ඇති රාගය ඇති වෙන දේවල්. එහෙම නැත්නම් අපි කිව්වොත් ඔය පෝන් චිත්‍රපටි. මේවා බලන්න පුරුදු වුණාට පස්සේ ලේසි නෑ ගුණයක් උපදවන එක. ආධ්‍යාත්මි විනාශ වෙනවා. ඒ නිසා දරුවනි ඕගොල්ලෝ කවදාවත් ඔය පෝන් චිත්‍රපටි බලන්න පුරුදු වෙන්න එපා. පුරුදු වෙලා තියෙනවා නම් අදම අතාරින්න. ඔවට බැඳිනවා අමනුෂ්‍යෝ මම කියවනේ අර යන්ත්‍ර මන්ත්‍ර වලට බැඳිනවා වගේ බැඳිනවා බැඳුනට පස්සේ ඒ අමනුෂ්‍යෝ බැඳුනාමත් ඒගොල්ලෝ යැපෙන්නේ වෙන් තමයි ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ පුරුදු වෙන්න ශාස්ත්‍රුන් වහන්සේව මෙනෙහි කිරීමට බුදුරජාණන් වහන්සේගේ සරණ මෙනෙහි කරන්න හැබැයි නරක දෙයකට ඇබ්බැහි වෙලා හිටියොත් ඔබට හොඳ දෙයකට එන්න නම් සෑහෙන වීරියක් ගන්න වෙනවා එකපාර කරන්න බැරි නම් ඒක ශාස්ත්‍රඥ වහන්සේ බැහැ දකින්ට යන්න ශාස්ත්‍රඥ වහන්සේ බැහැ දකින්ට යන්න කොහෙටද අනුරාධපුරයට ස්වර්ණමාලි මහා සෑහෙන මැති ශාස්ත්‍රඥ වහන්සේ බැහැ දකින්ද බැහැ දෙකල වන්දනා කරන ශාස්ත්‍රඥ වහන්සේ ළඟ නරල තියලා ශාස්ත්‍රඥ වහන්සේගේ පා ළඟ නරල තියෙනවා වගේ මහා සැල්ලෙන් නල්ල තියලා
කියා හිටින්න ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම නොමග ගියා මට වැරදුනා මම අදින් පස්සේ මට සීය ලබ සීය උපදවාගෙන ධර්මීය නුවණක් නුවණ යහපත් ජීවිතයක් ගෙවා ගැනීම පිණිස මට මේ මම භාග්‍යතුන් වහන්සේ ඉස්සරහා මම ප්‍රතිඥා දෙනවා මට මේකෙන් අත්මිදින්න ඕනි කියලා වැරදිවිලින් අත්මිදින්න ඕනි දරුවනි එහෙම කළා තමයි ඔබ මත්පැන් වලට මත්ද්‍රව්‍ය වලට අබ්බැහි වෙලා නම් ඒකෙන් බේරෙන්න ඕනි නරක චිත්‍රපටි බලන්න අබ්බැහි වෙලා නම් පෝන් චිත්‍රපටි ඒකෙන් බේරෙන්න ඕනි ඊළඟට ඒ වගේ ලාමක දේවල් වලින් අත්මිදින්න ලාමක දේවල් වලින් අත්මිදින්න එතකොට ඒක අත්මිදින්න තියෙන ශාස්ත්‍රුන් වහන්සේ බහැඳකල කරන්න ඊළඟට ඔබ හොඳට පුරුදු වෙන්න බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කිරීමට බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති ගුණ මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඊට පස්සේ දරුවනි ඉඩ ලැබෙන ලැබෙන වෙලාවට මහා සෑගිල්ල වන්දනා කරන්න ඒ විදිහට ඔබ ගත කරද්දී ටික ටික ඔබට පුළුවන් වෙයි වීරිය ඇති කරගන්න ඒ වීරිය මුල් කරගෙන ඔබට ඒකෙන් නිදහස් වෙන්න පුළුවන් වෙයි එහෙම නැතුව මේකෙන් ගැලවෙනවා කියන එක ලේසි නෑ මේ විනාශයෙන් ගැලවෙනවා කියන එක ලේසි නෑ එතකොට මේ බරපතල විනාශයකට බඳුන් වෙන දැන් අපි ගත්තොත් එහෙම ඔබේ දිමව්පියෝ අපි ආචිල සියලා මේ වයසේදී මෙච්චර විනාශ වෙන්නේ නෑ අපි ආචිලක සියලක ජීවිතය ගත්තොත් සමහරට ආචිල සියලා එකල රේඩියෝත් නෑ ටීවීත් නෑ ෆේස්බුක් නෑ මොබයිල් ෆෝන් නෑ ස්මාර්ට් ෆෝන් නෑ ඒව නෑ එතකොට ගෙදර වාසය කළා උදේ පාන්දර නැගිට්ටා බුදුන් වැන්දා ඒ ගෙදර කටයුතු කළා කුඹුරට ගියා ඒ වැඩ කටයුතු කළා හවස වෙනකොට ලයිට් නෑ තෙල් පහන් දැල්ලන්නේ හවස බුදුන් වැන්දා හත අට වෙනකොට රාත්‍රී කෑම කෑවා ඊළඟට බුදුන් වැන්දා භාවනා කළා බණ කතාවක් ඇහුවා නිදාගත්තා ගුණධර්ම පිරිහෙන්න අවස්ථාවක් නෑ දැන් එහෙමද දැන් පුංචි කාලේ ඉඳලා ටියුෂන් ඊට පස්සේ ඉවරෙනකොට උන් ගෙදරට ආව ගමන් එක්ක කම්පියුටර් ගේම් තරණ වේගෙන එනකොට ඇප් බැහි වෙනවා ෆෝන් චිත්‍රපටි බලන්න ඊට පස්සේ Facebook එකක් හදා ගන්නවා හදාගෙන පුරුදු වෙනවා මොකක් හරි ලාමක වැඩකට යමු වෙලා ඉතින් මේ විනාශයෙන් ළමයා බේරෙන්නේ නැහැ නේ ළමයා අවුරුදු 17 18 19 වෙනකොට විනාශ වෙලා නේ අපි ආචිලාට මුත්තලාට සීයලාට මේ විනාශي වුණේ නෑනේ. එයාට වේගින් ගුණධර්ම වල හිත රැඳින්න උපකාර ලැබුණා. ඊට පස්සේ තරුණ වෙනකොට පෝරු නගින්නේ මේ පිළිණු වෙච්ච දෙන්නේ. පිළිණු විලා පෝරු උඩ නගින්නේ. පිළිණු වෙච්ච ජෝඩුවක් පෝරු නගින්නේ විනාශ වෙලා. ඊට පස්සේ මොකද වෙන්නේ මුළු ජාතියම ටික 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 විනාශ වෙවි යනවා ඒ දෙන්නගෙන් බිහි වෙන දරුවෝ ඊටත් වඩා අන්තයට විනාශ වෙයි ඉතී ඒ විනාශෙන් බේරෙන්න නම් දරුවනි ස්වර්ණමාලී මහා සෑය වන්දනා කරගෙන තමන් තුනුරුවන්ට ජීවිතේ පූජා කරගෙන ආඩාඩා හරි ගුණධර්ම රකින්න ආඩාඩා හරි රකින්න අසත්පුරුෂයා හඳුනාගෙන අසත්පුරුෂයාගෙන් ඈත් වෙන්න. අසත්පුරුෂයා වාසියක් දීලා නම් කරන්න දෙයක් නැහැ. එතකොට අසත්පුරුෂයා හඳුනාගෙන අසත්පුරුෂයා හඳුනාගන්නේ කොහොමද? අසත්පුරුෂයා පවට ඇති ලැජ්ජාව නැති කරයි. පවට ඇති බය නැති කරයි. අන්නේකින් බේරෙන්න ඕනේ ලැජ්ජා බය දෙක ඇති කරගන්න ඕනේ ඇති කරගෙන සත්පුරුෂයෙක් වෙන්න ඕනේ සත්පුරුෂ ගුණධර්ම ඇති කරගන්න ඕනේ ඒ නිසා දරුවනි බුදුරජාණන් වහන්සේ අපිට හරි දේ දේශනා කළා උන්වහන්සේ වදාළා අපිට මනෝ පුබ්බංගම ධම්මා මේ පිම්පව් හොඳ නරක අයහපත යහපත මේ සෑම දෙයකටම මූලික වෙන්නේ හිත. දැන් අපි කිව්වේ මොකද දරුවනේ මොකක් රැකෙන්නද මේ කිව්වේ? සිත රැක ගන්නයි. සිත රැක නොගත්තොත්
භයානක වෙනවා ඊට පස්සේ අපි කියමු ඔන්න තරුණ වයසේ මේගොල්ලන්ගේ ජීවිතේ විනාශ වෙලා පිළුණු වෙලා ඊට පස්සේ මේගොල්ලන්ට තරුණ වයසදීම මව කුසට දරුවෝ ලැබිලා ඒ දරුවොත් විනාශ කරගෙන මිනිත් මරලා ඊට පස්සේ මේගොල්ලෝ ජීවිතේ දියුණු වෙන්න ප්‍රාර්ථනා කළොත් ඒකට උමනා කරන දෙහිමි පදනමක් නැහැනේ විනාශ වෙලා යනවා ඉතින් ඒ නිසා දරුවනි මේ අපිට මේ අපේ මේ ලැබෙච්ච දුර්ලභ මනුස්ස ජීවිතේ සාර්ථක කරගන්න නම් අනිවාර්යයෙන්ම අපි බුදුරජාණන් වහන්සේ සරණ යන්න ඕනේ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සරණ යන්න ඕනේ ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයේ සරණ යන්න ඕනේ මොකද හේතුව මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තමයි ශ්‍රාවක සංඝය බිහි වුනේ ශ්‍රාවක සංඝයා කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵලලාභී ශ්‍රාවක සංඝරුවන ඒ උත්තමයන් වහන්සේලා මහා සත්පුරුෂ කල්යාණ මිත්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් මතු වුණේ ඒ ධර්මයෙන් තුලින් බිහි වුණේ ඉතින් ඒ නිසා පින්වත් දරුවනි මේ කලින් කලට එන ඔය මම කියේක දැන් කලින් කඩ ලෝකේ එන එක එක දේවල් තියෙනවා ඒ දේවල් වලට අපි ගොදුරු වෙනවා සමහර විට ඔබේ ආකර්ෂණය අපි දැන් අපි ගත්තොත් උන්න මාධ්‍ය කීපයක් තියෙනවා කිම මාධ්‍ය ආයතන මාධ්‍ය ආයතන වලට ඇති වෙනවා තරගයක් තරගය මොකද්ද තමන්ගේ ප්‍රේක්ෂකයා රඳවා ගන්න එතකොට පාවිච්චි වෙන්නේ ප්‍රේක්ෂකයාගේ ගුණධර්ම නෙමෙයි ප්‍රේක්ෂකයාගේ දුර්වලතා ඒ දුර්වලතා මොනවද රාගෙන් හටගත් ඒවා ද්වේෂෙන් හටගත් ඒවා මොහෙන් හටගත් ඒවා ඒව තමයි පාවිච්චි කරන්නේ අවධානය යොමු කරගන්න කාලයගේ යැවැමේ මොකද වෙන්නේ ඒකට ගොදුරු වෙන සියලු දෙනා විනාශ වෙනවා ඒ විදිහට තමයි ගොඩාක් තරුණ දරුවන් මේ ලෝකේ විනාශ වෙලා නැති වෙලා මේ පින්තිය නැයි නැති වෙලා යනවා ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් අපිට සාමාන්‍ය පින් තියෙන අය හොඳ අය වුණත් මම කිව්වේ ඒකයි දැන් හොඳ අය වුණත් අසත්පුරුෂ ආශ්‍රයෙන් මං කිව්වා මම අපි ඉස්කෝලේ විවේක වෙලාවේ ඔය කතා කර කර ඉඳෙද්දි මේ ළමයි කියපු කතාව අහලා මම මාළු අල්ලන්න ගියේ එතකොට ගුණධර්ම තියෙන අයත් අසත්පුරුෂයාගේ බසට සමන් දීමෙන් විනාශ වෙනවා ඉතින් මේ ආශ්‍රයෙන් ඕගොල්ලෝ තීරුම් ගන්න ඕගොල්ලන්ට මොන මොන හරි වෙලා තියෙනවා නම් වෙලා තියෙන්නේ කොහොමද කියලා එතකොට වෙන කෙනෙකු පොළඹවන්න එපා. ඒ විදිහට ජීවිතය රැකගන්න අපි මහන්සි ගන්න ඕනේ. ඒ සඳහා අපි අපේ සාතුරුන් වහන්සේ තමයි අපිට පිහිට වෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළ තිබුණේ නැත්තම් මෙව්වා. අපි දන්නේ නැහැ. අපිට නිරය ගැන දේශනා කළ තිබුණේ නැත්තම් අපි මේ ගැන කල්පනා කරන්නේ නැහැ. ප්‍රේත ලෝකෙ ගැන අමනුස්ස ලෝකෙ ගැන විස්තර කළ තිබුණේ නැත්තම් අපි දන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපිට මේ ඔක්කොම විස්තර කරලා තියෙනවා අපගේ ශාස්ත්‍රඥ වහන්සේ. ඒ විස්තර කරලා දීපු ධර්මයේ තියෙනවා. ඊළඟට උන්වහන්සේ දේශනා කළා තියෙන උන්වහන්සේ පිරිනම් පාණ්ඩේසලා අදිෂ්ඨාන කළා උන්වහන්සේගේ 13 වහන්සේලා ඉතුරු වෙන්න. ඒ නිසා අපිට මේ 13 වහන්සේලා වන්දනා කර කර පින් කර ගන්න පුළුවන්. ඒ පින කියලා කියන්නේ දරුවනේ ඊළඟට ආස කරන්න ඕන දේ තමයි ඒක. මහා බල සම්පන්න එකක්. අපිට අපේ ජීවිතයේ උපකාර වෙන විශාල දෙයක් පින කියන්නේ මම ඔබට හොඳ උදාහරණයක් කියන්නම් අපේ රටේ පහළ වුණ වසබ කියලා රජ කෙනෙක් මේ රජුරෝ නිමිත්තක් අහන්න ගියා අහන්න ගිහලා ඇවිවා මට කොච්චරකල් ඉන්න පුළුවන්ද නිමිති බලන එක්කෙනා කිව්වා රජතුමනි ඔබ වහන්සේට අවුරුදු 12යි ආයුෂ තියෙන්නේ කිව්වා රජුරෝ නිමිති බලපු එක්කෙනාට කාවණු 1000ක් අතර දුන්නා දීලා කිව්වා මේ කාවණු 1000 ගනි හැබැයි තෝ කාටවත් කියන්නේ නැහැ ඔබ කිව්වා කියලා ඊට පස්සේ ඇහුවා දැන් කියාපන් මට මේ ආයුෂ දික් කරගන්න මොකද්ද කරන්න තියෙන්නේ අනේ දේවයන් වහන්සේ මන් නම් දන්නේ මහා සංඝරත්නය ඕක දන්නවා කිව්වා හා කියලා රජුරෝ ගියා ගිහිල්ලා මහා තෙරුන් වහන්සේ හම්බෙලා වන්දනා කරලා ඇහුවා ස්වාමීනි ආයුෂ වැඩි කරගන්න මොකද්ද කරන්න තියෙන්නේ කියලා ඇහුවා. කිව්වා මහරජ ආයුෂ වැඩි කරගන්න පැම්පුකුණු හදලා දෙන්න පිරිසිදු පැන් දෙන්න මිනිස්සුන්ට පානය කරන්න.
රෝගීන්ට උපස්ථාන කරන්න ගිලන් කටයුතු වලට උදව් කරන්න ඔබ දන්නේ නැති මේ ළඟදිත් අපි අර ලිටල් හාර්ට්ස් කියලා පුංචි පොඩි දරුවන්ට හදවත් රෝගී වෙන චූටි දරුවන්ට උපකාර කරන්න රිජ්ජේ ආර්ය ළමාරෝහලේ වාටු සංකීර්ණයක් හදන්න යනවා අපි ඒකට මෙහි පාගමන තිබුණා පසුගිය 14 වෙනිදා ඉතින් ඒ මහ තිරුණාසි රජිරුවන්ට කිව්වා රෝගීන්ට උපකාර කරන්න උදව් කරන්න විහෙර විහාර හදන්න ගරාවැටිති ස්තූප හදන්න ඊළඟට ධාතු ජයති වන්දනා කරන්න කියලා මම විස්තර කළා රජුරු රජ වුණා එතකොට ආයුෂ තිබුණේ අවුරුදු 12යි රජුරු රජ වෙලා මේ ඔක්කොම කළා විහෙර විහාර හැදුවා වැව් පුකුණු හැදුවා ඊළඟට ලොකු විශාල වැව් හැදුවා පැන් තටාක හැදුවා ඊළඟට රජුරු ඒ සෑම දෙයක්ම කළා විසක් උත්සව 44ක් කළා රජුරු රජ වෙලා 44 අවුරුද්දක් රජ කළා වසබ රජතුමා බලන්න ආයුෂ දිග්ගැච්චි දිග්ගැස්ස නැටි විටමින් බීලද නෑ ස්කෑන් කළාද නෑ පින රැස් කළා අන්න අපි විශ්වාස කරන්න ඕනේ දී පින මම කීක සේරුල චෛත්‍යරාජයාට පළතුරු පූජා කරන්න ෆේස්බුක් වලින් ගැරෙව්වා අපේ කොල්ලෝ පින අඳුනගත්තේ නෑ අහිංසක අම්මලා පළතුරු ගෙඩිය පූජා කරලා පින් කරගත්තා දැක්කද ෆේස්බුක් සංස්කෘතිය විනාශ වෙච්ච හැටි ආන් ඒ නිසා ඒ වසබ රජුරුවන්ගේ 12 අවුරුදු ආවිසේ අවුරුදු රජකමේ අවුරුදු 44ක් රජකම් කළා පින රැස් කරගෙන ඒ නිසා දරුවනි හොඳට පින් කරගන්න අපට තියෙන දුර්ලභ අවස්ථාව ඒ නිසා දැන් ඔබ මේක තේරුම් ගත්තා අපි භයානක සසරක ඉන්නේ මේ භයානක බරපතල පරිසරයකට අහු වෙලා ඉන්නේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ සරණ යන්න දැන් මං කිව්වම කියන්නේ නං ඈ හොඳට හඬනගල කියන්න ඒ භාග්‍යවත්තු අරහත්තු ගෞතම නම් අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ මම සරණ යමි දෙවනුවද මම සරණ යමි තෙවනුවද මම සරණ යමි මාගේ ජීවිතය බුදුරජාණන් වහන්සේට පූජා කරමි පූජා කරමි පූජා කරමි හේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාරන ලද චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත මිහිරි ශ්‍රී සද්ධර්මය මම සරණ යමි දෙවනුවද මම සරණ යමි තෙවනුවද මම සරණ යමි මාගේ ජීවිතය උතුම් ශ්‍රී සද්ධර්මයට පූජා කරමි පූජා වේවා පූජා කරමි පූජා වේවා පූජා කරමි පූජා වේවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය වන
අෂ්ඨාරි පුද්ගලෝ මහා සංඝරත්නය මම සරණ යමි දෙවනුවද මම සරණ යමි තෙවනුවද මම සරණ යමි මාගේ ජීවිතය අෂ්ඨාරි පුද්ගල මහා සංඝරත්නයට පූජා කරමි පූජා කරමි පූජා කරමි බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් පමණ වූ සර්වඥ ධාතුන් වහන්සේලා වැඩවසන ස්වර්ණමාලි මහා සෑයට මාගේ ජීවිතය පූජා කරමි පූජා කරමි පූජා කරමි පූජා